අවසාන වීඩියෝ කිව්වට මේ අවසාන වීඩියෝ තමයි මේ දාන්නේ. ඔයාලා හිතනවාද අපිට පිස්සු කියලා මේ සෑහෙන වෙලාවක් ගියේ මොකටද කියලා බලන්න. මෙන්න මේ කඳ ළඟින් තමයි අපි අර ඈත පේන කඳ උඩට තමයි ගියේ අපි. ඒක කොටෝක නිකුම් ගන්න අපේ දිනන් තමයි ෆොටෝ ගත්තේ. ඉතින් මේ කඳට අපි ගියේ ලොකු වටයක්. ඇත්තටම අර පැත්තෙන් ගියේ ඈතින් ගිහලා. ඔගේ කිලෝමීටර් ගානක් ගිහලා පැය 3ක පස්සේ උඩට ආවා. දැන් මේ පැත්තෙන් අපි බැස්සා. පැය 2ක් 3ක් සිස්සේ බහිනවා තාමත්. තාමත් ඉවර නෑ. ඉතින් අතහැරලා දාපු ගෙවක් තියෙනවා. මනුස්ස වාසයක් නෑ මේ වෙයි. හර ඈත පේන්නේ ඩැනියුබ් ගඟ. එහා පැත්තේ ඉවර සර්බියාව නැවතත් පොඩි සහනයක් දැනෙනවා. අපි දැන් ළඟට ආවා කියලා. පහළ පේනවා ඇත්තටම. අපේ වාහනේ අපි වදාලා එයා ඉස්සරහට ආවා. අර ඈතින් පේන්නේ අර බ්‍රිජ් එක. මං ඉස්සලක් වෙනවා අරට. සර්බියාවේ බ්‍රිජ් එක ඒක. ඔන්නමයි. මේ ගමන අපි අවසන් කරන්නේ. යස් ගුඩ්. විඩාබර දවසක්. මේ ගානක් ඇවිද්ද ඇත්තටම හරි මහන්සි. බඩත් ගිනි. ලස්සන view ඉතින්. හැමදාම ඉන්නේ නැති නිසා මහන්සිය දැනුනේ නැහැ ඇත්තටම. උඩට ගියාට පස්සේ ඉතින් ඔයාලටත් පුළුවන් ඇත්තටම වෙන රටවල් වලට යනවට වඩා රොමේනියාවේ ලස්සන විඳින්න පුළුවන්. ඉතාමත් කෙටි කාලයකින් පැය 3කින් වගේ මේ ස්ථානට ළඟා වෙන්න පුළුවන්. එවිල්ල රොමේනියාවේ පළමුවෙනි රජු හිටපු තැන තියෙනවා. මම පෙන්ව ගලින් කොටලා එයාව නිර්මාණය කරලා තිබ්බා සල්ලි තියෙන මහත්තෙක්. ඉතින් ඒකත් බලාගෙන මේ කන්දත් නැගලා මේ දෙපැත්තේ තියෙන යුරු දෙක අතර තියෙන රටවල් දෙකට ගියත් බෑ. මොකද එහා පැත්තේ ඉන්දියා පේන්නේ නැති නිසා. ඇත්තටම වාසනාවන්ත අපේ ඇස් මෙම රටවල් දෙකක් ළඟ ළඟ බලන්න හම්බෙන එක. මම කලින් වීඩියෝ වල කරලා තිබ්බා ඔයාලට බලන්න නැති මගේ බලන්න බැලුවනම් බුල්ගේරියාව සහ රොමිනියාවත් අතර මෙයාගේ ඩැනියුබ් ගඟින් තමයි ඇත්තටම වෙන් වෙන්නේ. එතනත් මම පෙන්වුවා ඒක. එතන නම් තිබ්බේ ඇත්තටම පෝට් එක. එහා පැත්තට යන්න තිබිත් බෝඩරේ පෝට් එක වාම කියලා කියන්නේ අපි පෝට් එකට. ඉතින් එතනදි තමයි චෙක් පොයින්ට් එක. ඉතින් එහා පැත්තට දාන්නේ චෙක් කරලා. ඉතින් මෙතන බෝඩරේ එහෙට යන්න අපි තිමිසෝර වලට යන්න මෙතන කිලෝමීටර් 190ක් විතර වගේ ඒ බෝඩරේට ගිහින් තමයි සර්බියාවට ක්‍රොස් කරන්න වෙන්නේ. එහෙමනම් අපි බලමු මේ ලස්සන පරිසරයේ මිහිර විඳ ගන්න ගමන්. රාත්‍රියත් වේගෙනම දැන් වෙලාව හරියටම හයම් මාරයි. හිතන ඇති මෙච්චර අවුව කොහොමද මේ රටට ආවේ හයම් මාට්ට කියලා. ඉතින් ඒක තමයි යුරෝපයේ තියෙන වෙනස. ඉතින් ඔන්න ඔයාලට පුළුවන් මගේ channel එකේ ටිකට් කරලා තවත් තවත් ලස්සන වීඩියෝ මේ ඉස්සරහට අරගෙනවා. මම ට්‍රාවල් කරන හැම රටකටම දැනගම ලස්සන වීඩියෝ ඔයාලට මගේ channel එකෙන් බලන්න පුළුවන්. එහෙනම් අපි නැවතත් හම්බෙමු. එතකන් ඔබ බලට සියලු දෙනාටම ජය හා සතුට. මේ ට්‍රැවල් විත් ප්‍රදීප් යුරෝපයේ සිටින්